ඒයි අනුරු කියන්නේ නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ රක්ෂණක් කියනවා මේ පුදු අහන සූදානම් නැගයි නා අක්කර සූත්‍රයේ ඇසුරින් මේ අක්කර සූත්‍රයේදී අපිට පින්නක දෙනවා අක්කර අසිනිය වෙන ස්ථාන හතක් ඕනාරි කරේ ඒ සූත්‍ර දේශනා තුල තියෙනවා ස්වාමීනි තිරස්ථාන යෝනි පෙපිලිසයන් දීගාරිකන් දේවිකායන් කියන අවස්ථා තේන්නවා. ඔව්. දැන් වලේ ස්වාමීනි මේ බින්දුවේ ඡබ්ද සංඥාවත් එක්ක මම අහලා තියෙන එක ස්වාමීනි වර්තමාන මොහොතට අපි ගලප ගන්න ඕනේ කියන විදිහට කර්මහම් පරිවිදල් දන්නේ නැහැ. ඒක අපි වර්තමාන මොහොතේ ඒ චිතේ කාය කායන් පස්සේ විහෙති කරනකොට පජානාති වේදා ඒ අනපාරම් සමාධියේ ඒ කම්ම උත්සාහ කරලා අපි කම්ම අඳු කර ඒ කරනවා නම් අපිට අර අවස්ථාවට මඟහරවන්න පුළුවන් කියන දැන් මෙහෙමයි ඒ අවස්ථා අට පෙන්නුවේ අක්කනු අසමියු ඒ කියන්නේ ඒ වගේම බ්‍රහ්මචර්ය වාසය වෙන්න බෑ දැන් මේක වෙන්න බෑ කරන්න ඒ කියන්නේ මේ අක්කන සම්පත්තිය ලබන්න බැරි අවස්ථා අටක් කන සම්පත්තිය ලබන්න පුළුවන් අවස්ථා ඊගාවට මහා සතර අධිපත්තාන සූත්‍රයේ කියනවා කන සම්පත්තිය ලබන්න නම් මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් වෙන්න ඕන සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්න ඕන යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ඕන කන සම්පත්තිය ලබන්න ඕන. එතකොට මේක හොඳට තේරුම් ගන්න. එතකොට මනුෂ්‍යයෙක් වුණාට අර මිත්‍යා දෘෂ්ටිකණම් විපරීත දර්ශනම් ජලෝ පළමුගෝ අප්පටි බලෝ සුභාසිත දුර්භාසිත අත්තමච්ඡාතුම් නම් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලබන්න බෑ. ඒ මොකවත්ම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැතිකමයි. දැන් කල්යාණ මිත්‍ර සේවනය ලැබෙනවා කියන්නේ මොකද්ද? යාළුවාද, අඹ යාළුවාද, හොඳ මිත්‍රයාද නැහැ. එහෙනම් මොකද්ද? කළු නසන කල්යාණ කියන්නේ ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං වා සාත්තං සංයංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියම් ප්‍රකාශිතාන් අතීත කෙලෙසුත් මකලා කීනම් පුරාණං කරන්න පුළුවන් වර්තමානයේ උපදී මොහතේ උපදීන කලු ධර්මත් නසන්න පුළුවන් නවන්නත්ති සම්භවං අනාගතයට උපදින්නට තියෙන කලු ධර්මත් වර්තමාන මොහොතේම නසන්න පුළුවන් ඒක තමයි ආදි කල්යාණං වා මජ්ජේ කල්යාණං වා පරියෝසා කල්යාණං වා කිව්වේ. එතකොට බුදුහාමුදුරුවොත් මගපල්ලාභී බුද්ධ ශ්‍රාවකයෙකුත් ලෝකයාට මේ ධර්මය නම් දේශනා කරන්නේ මේ මග නම් කියා දෙන්නේ ඒක කල්යාණ මිත්‍ර සම්පත්තිය. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්න බෑ හොඳ ප්‍රසිද්ධ දේශකයෙක් වුණත් කළු නසන ධර්මය කළු නසන ධර්මය කියනවා නම් ඒ පුද්ගලයා කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති හතර පැත්තම කියන්න ඕන. කුසලය කුසලය හැටියට පෙන්වා දෙන්න ඕන අකුසලය අකුසලය හැටියට පෙන්වා දෙන්න ඕන කුසලයට මුල් වෙන හේතු අලෝභාදේ සමෝහ හැටියට පෙන්වා දෙන්න ඕන අකුසලයට මුල් වෙන දේ ලෝභදේ සමෝහ හැටියට පෙන්වා දෙන්න ඕන පිනත් අකුසලයක් බව පෙන්වා දෙන්න ඕන ධානයත් අකුසලයක් බව පෙන්වා දෙන්න ඕන ඒ දෙක උපාදානය කරගත්ත. එතකොට අද කිසිම සම්මත ආමුදුරු නමක් පිනක් කරලා පින අකුසලයක් බවට පත් වෙන හැටි කියා දෙන්නේ නැහැ. ධ්‍යානයක් ලැබල ධ්‍යානය ආස්වාදනය කළ ධ්‍යානය උපාදානය කරගත්තොත් ඒක නිවන වැහෙන ඇති කියා දෙන්නේ නැහැ. එහෙමනම් ඔය කියන එක කළු නසන ධර්මයක් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන දහමක් නෙමේ අද බුද්ධාගමේ පෙන්වන්නේ.
සංඥාට පැහැදිලි සපත්තිය දී හසිරේවා.